ශ්‍රේණියේ ජයපති තාක්ෂණයේ විශේෂාගාර යටතේ 12 ශ්‍රේණියක නිර්දේශිත ආරක්ෂිත වැඩිම ප්‍රමාණයක් සහිත පාඩම් තමයි ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩම සම්මත අපි කියන ආහාර පාඩම කියලා අපි කියන්නේ. එතකොට මේක ගත්තොත් මේ පාඩම කෘෂි විද්‍යාව ආධාරණ සිස්තරවන්ටත් වඩා වැදගත් පාඩමක්. මොකද එයාලගේ විෂය නිර්දේශයේ ආහාර සම්බන්ධ පාඩමක් වෙනම කතා කරන නිසා. සමස්තයක් පිළිගත්තොත් මේක කෘෂි විද්‍යාව සහ ජනපති තාක්ෂණයේදී කියන විෂය ධාරාවන් දෙකටම පොදු ඒකකයක් වෙනවා. ඉතින් අපි ගත්තොත් මේ පාඩම මෙයා අනුමාත්‍රිකා 10ක් යටතේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ලොකු ඒකකයක් නිසා ටිකක් වැඩිපුර කාලයක් ගත වෙන පාඩමක්. ඉතින් මම අනුමාත්‍රිකා 10ම මෙතන ලියන්න යන්නේ. පළවෙනි අනුමාත්‍රිකාව ගත්තොත් පළවෙනි අනුමාත්‍රිකාව ගැන කතා කරනවා ආහාර නරකීම සඳහා බලපාන සාධක පිළිබඳව. ඉතින් අපි සරලවම ගත්තොත් ආහාරයක් කියන්නේ මොනවද? ආහාරයෙන් අපිට ලැබෙන සාමාන්‍යයෙන් අපි ආහාරයක් කියලා හඳුන්වන්නේ අපිට අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්න අපි ලබා ගන්න ද්‍රව්‍යයක් තමයි ආහාරයක් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පෝෂක අවශ්‍ය වෙන්නේ මොකටද? පෝෂක අවශ්‍ය වෙනවා ශරීරයට ඕනේ කරන ශක්තිය ලබා දෙන්න, ඉගන්න ශරීර වර්ධනයට පරිවෘත්තිය ක්‍රියායුක කිරීමට. ඉතින් මේ ක්‍රියාවලිය සියලුම දේ සඳහා අපිට ආහාර අවශ්‍යයි. නමුත් මෙතනදී අපි කතා කරන්නේ ආහාරයක් නරක් වීම සඳහා බලපාන සාධක සම්බන්ධ. ඉතින් ආහාරයක් නරක් වීමක් කියලා කියන්නේ ආහාරයක් පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයකට, අප්‍රසන්න තත්ත්වයකට පත් වෙනවා නම් අපි ඒකට කියනවා ආහාරයක් නරක් වීමක්. එහෙමත් නැත්නම් සෞඛ්‍යාරක්ෂිතව අහිතකර තත්ත්වයකට පත් වෙනවා. දැන් ගහන්නේ විතර සමහරවිට නරක් වුණ ආහාරයක් ගත්තොත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා සෞඛ්‍යාරක්ෂිත බව තර්ජනයක් ඇති කරන අවස්ථාවක් වෙනවා මෙන්න මේ ආහාර නරක් වීම කියන සාධක. ඉතින් මේ ආහාර නරක් වීම කියන එක අපි ආකාර තුනක් යටතේ කතා කරමු. මේකට බලපාන සාධක විදිහට අපි සලකනවා භෞතික සාධක, රසායනික සාධක සහ ජෛවීය සාධක කියන දේවල්. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ භෞතික සාධක කියන දේ. භෞතික සාධක අපි කොටස් පහකට වෙන් කරලා තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය. දැන් තේමනේ යාන්ත්‍රික හානි, අපවිත්‍ය කාර්ක සහ කාලය. අපි මුලින්ම කතා කරන්නේ උෂ්ණත්වය සම්බන්ධ. ඉතින් අපි භෞතික සාධක ගැනදී මුලින්ම කතා කරමු උෂ්ණත්වය කියන සාධකය ගැන. උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ආහාරයක් තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඉතින් මේ රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා කියන්නේ ආහාරයක තියෙන සංඝටක බිඳ වැටීම. ප්‍රෝටීන, ලිපිඩ, විටමින් වර්ග මේවා බිඳ වැටීමකට ලක් වෙනවා. බිඳ වැටීමකට ලක් වෙනකොට ආහාරයේ නරක් වීමේ වේගය වැඩි වෙනවා. ඒ මම කතා කරන්නේ උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාව. උෂ්ණත්වය අඩු වීමකදී ආහාරයක් නරක් වීමට එහෙම නැත්නම් අප්‍රසන්න තත්ත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කෙසෙල් ගෙඩියක් ශීතකරණයක දාලා තිබ්බොත් සමහර ටික දවසක් ගියාම දැන ගන්න පුළුවන් මේ කෙසෙල් ගෙඩිය මේ ලෙල්ලේ පිටපැත්තේ කළු පාට පැල්ලම් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ කළු පාට පැල්ලම් ඇති වෙන හේතුව තමයි මේ පටක සීතල නිසා පුපුරන. ලෙල්ලේ තියෙන පටක සීතල නිසා පිපුරුවාම ඒකේ තියෙන එන්සයිම් එළියට ඇවිල්ලා මේ එන්සයිම් ක්‍රියාකාරීත්වය නිසා මේ ලෙල්ල අවපහැ කැපෙනවා. මේකත් ආහාරයක් නරක් වීමේ එක්තරා අවධියක්. ඉතින් මේ උෂ්ණත්වයේ වැඩිවීම සහ අඩුවීම කියන සාධක දෙකම බලපානවා ආහාරයක් නරක් වෙන්න. තෙතමනේ කියන සාධකයේ සැලතු තෙතමනේ ගත්ත ආහාරයේ තෙතමනේ කියන ආකාර දෙකක් කතම් ආහාරයක ඇතුළත චේතනයක් තියෙන තුන. අනිත් ආකාරයෙන් තමයි ආහාරයට පිටින් චේතනයක් තියෙන තුන. මේ ඇතුළතින් තියෙන චේතනයක් ප්‍රතිගාත කියන ආහාරයක තියෙන ජලය අපි ගත්තොත් මේ ආහාරයක තියෙන ජලයත් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බැඳුණු ජලය. සහ නිදහස් ජලය. සාමාන්‍යයෙන් අපි බැඳුණු ජලය විදිහට හඳුන්වන්නේ ආහාරයේ තියෙන අමු සමග සම්බන්ධ වෙලා තියෙන ජලය. ගොඩක් වෙලාවට මේ ජලය ශුද්ධ ජීවීන්ට භාවිතයට ගන්න හැකියාවක් නැහැ. නමුත් නිදහස් ජලය කියන්නේ නිදහස් ජලය කියන එක ශුද්ධ ජීවීන්ට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට අමතරව
ආහාරය නැතුමිට කියන ජලය සුදු ජීවිත බලකා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආහාරය නිදහස් ජලය සහ ආහාරයට බාහිරින් කියන ජලය වැඩි වුණොත් ආහාරය නවත්වීමේ හැකියාව වැඩි වෙනවා. ඊළඟ අපි කතා කරමු යාන්ත්‍රික හානි ගැන. යාන්ත්‍රික හානි වලදී ගොඩක් වෙලාවට වෙන්නේ ආහාරයේ තැලීම්, කුඩිවීම්, සීරීම් වගේ දේවල්. කියන්නේ ආහාරයේ බාහිර කෘෂ්ඨයකට හානියක් වුණොත් එහරහා සුදු ජීවීන් ඇතුළලා ආහාර නරක් වෙන පුළුවන්. අනිත් එක බාහිර කෘෂ්ඨයකට නැත්නම් ආහාරයේ මතු පිටට හෝ අභ්‍යන්තරයට හානියක් වෙනවා. කියන්නේ තැලීමක්, කුඩිවීමක් වෙනවා නම් ඒ ආහාරයේ තියෙන පටක නැත්නම් සෛල පුපුරලා ඒ සෛම පිටට ඇවිල්ලා ආහාරයක් නරක් වීමක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි යාන්ත්‍රික හානි ලබු යාන්ත්‍රික හානි ඇති වෙන්න හේතු කීපයක් වෙන එකක් තමයි දුර්වල ඇසිරීම. කියන්නේ ආහාර ඇසිරීමේදී ආහාරයකට හානි වෙන්න පුළුවන්, තැලීම් සීරීම් වෙන්න පුළුවන්, ආහාරයක් තැලෙන්න පුළුවන්. ඊළඟට දුර්වල අස්වනෙලී ගොඩක් වෙලාවට අපි අස්වනෙලන්න යන්ත්‍රෝපකරණ භාවිතා කිරීම අඩුයි. අතින් අස්වනෙලීමක් තමයි. ඒකට අස්වනෙලීමකදී ආහාරයකට හානියක් වෙන්න පුළුවන්. මේකට වඩාත්ම හොඳයි උපකරණ භාවිතා කරනවා. පිහියක්, සෙකටියරයක් වගේ දෙයක් භාවිතා කරනවා නම් අස්වනෙලන්න මේ හානි වළක්ව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් හින්දා අස්වනෙකට යාන්ත්‍රික හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. පෞත්‍රකාරක කියලා හඳුන්වන්නේ ආහාරයට බාහිරින් එකතු වන ආගන්තුක ද්‍රව්‍ය. විශේෂයෙන්ම දූවිලි වෙන්න පුළුවන්, එනතා සතුන්ගේ අපද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ආහාරයට මිශ්‍ර වුණාම ආහාරයේ තියෙන ප්‍රසන්න භාවය නැති වෙලා නරක් වීමකට ලක් වෙනවා. ඊළඟට කාලය කියන සාධකයේ ගත්ත අස්වැන්නක් එනතා ආහාරයක් පිසීමකට ලක් කිරීම උත්නම් මෙතන ගන්න පුළුවන්. අපේ ක්‍රියාවලිය අවසන් කරලා වැඩි කාලයක් තියෙන තියෙන මේ ආහාරයෙන් නරක් වීමේ හැකියාව වැඩි. විශේෂයෙන් අස්වැන්න නෙලීමක් ගැන සැලකුවොත් අස්වැන්න නෙලුවට පස්සේ මේ ආහාරයේ තියෙන ශ්වසන ක්‍රියාවලිය නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා. කියන්නේ ආහාරයේ තියෙන සංචිත ආහාර බිඳ වැටීමකට ලක් වෙනවා. කියන්නේ ස්වභාවිකවම ආහාරයේ වයස්ගත වීමකට ලක් වෙනවා. මේ නිසාත් ආහාරයෙන් නරක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපිට භෞතික සාධකයන්ට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගත්තොත් ගොඩක් වෙලාවට උදාසීන pH එක හතට අසන්න තත්තු මෙන්න මේ හරියි. සුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි. මෙන්න මේ තත්ත්වයක ආහාරයක තියෙනවා කියලා කියන්නේ ඒ ආහාරයක් මත සුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ආහාරය නරක් වීම වේගවත් වෙනවා. කියන්නේ උදාසීන මට්ටමක තියෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම ගත්තොත් උදාසීන මට්ටමකදී වඩාත්ම හොඳින් ක්‍රියා කරන්නේ බැක්ටීරියා. දිලීර කියන සුදු ජීවීන් කාණ්ඩයට පුළුවන් ගොඩක් වෙලාවට ආම්ලික තත්ත්වයට තේපව ආහාර නරකීමක් සිදු කරනවා. දැන් උදාහරණයක් විදිහට දෙහිගෙඩියක් ගැන කල්පනා කරනකොට අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙහිගෙඩියක් නරක කරනකොට එතන සෝස් එකක් වගේ දෙයක් නරක කරනකොට ඒකේ පුස් හැදීමක් තමයි අපි දකින්න පුළුවන්. ඒ කියන්නේ ආම්ලික තත්ත්වයට තේ ගොඩක් වෙලාවට බැක්ටීරියා වලට ක්‍රියා කිරීමේ හැකියාව හරි අඩුයි. නමුත් දිලීර වලට විශේෂ හැකියාවක් තියෙනවා ආම්ලික තත්ත්වයට තේ ක්‍රියාත්මක වෙන්න. ගොඩක් වෙලාවට ආම්ලික ආහාර නරකීම වල ලක් කරන්නේ දිලීර. ඉතින් මේ නිසා pH එක ආහාරයෙන් ආහාරයට වෙනස් වෙනවා. pH එකේ දායක වෙනවා ආහාර නරක වීම සඳහා. අවසාන සාධකයේ වශයෙන් අපි කතා කරනවා ජෛවීය සාධක සම්බන්ධව. මේ කියන්නේ කාරණා තුනක් ගැන අපි කතා කරනවා. එන්සයිම් ක්‍රියාකාරීත්වය, මහජීවීන් සහ ක්ෂුද්‍රජීවීන්. දැන් අපි කලින් කොටස වල කතා කරා ජීවී ආකාර නිසා කොහොමද ආහාරයෙන් නරක වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් මෙතනදී විශේෂණය එන්සයිම ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් සජීවී සෛල තුළ තමයි එන්සයිම නිපද වෙන්නේ. ඉතින් එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා ආහාරයෙන් නරක වෙන කොහොමද කියලා අපි කතා කරමු. මෙතනදී අපිට වැදගත්ම විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ දුබුරු වීමේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. දුබුරු වීමේ ප්‍රතික්‍රියාව ආකාර දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එන්සයිමීය දුමුරු වීම පළවෙනි ආකාරය. අනිත් ආකාරය තමයි එන්සයිමීය නොවන.
ඉන්සයිමිය නෝන දුරුවීම. මුලින් අපි කතා කරමු ඉන්සයිමිය දුරුවීම සම්බන්ධව. සාමාන්‍යයෙන් අපි කියනවා කාට බීපීමක් කියලා. වලුණක් දක්ලාදී සමාලට ඇපල් ගෙඩියක් කියන කපලන් ටික වෙලා කියනවා මතු පිට කුෂ්ණේ දුරු පහයක් ගන්න. ඉතින් මේකට හේතුවක් තියෙනවා මේ සාමාන්‍ය පටක ඇතුලේ තියෙනවා පොලිෆිනෝලික සංයෝග. මේ පොලිෆිනෝලික සංයෝග ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන නමුත් මේ ආශ්‍රණක ලිංගත මුදියක් ඇතුලේ මේක තියෙනවා. ආහාරයක් ඇතුලේ මේක තියෙනකොට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව වීමේ හැකියාවක් නැහැ. මෙයා බාහිර පරිසරයට නිරාවරණය වුණාම තමයි ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ. අපි ගත්තොත් මේ ඉන්සයිමිය දුර වීම යටතේ මේ පොලිෆිනෝලික සංයෝග මෙයා ඔක්සිජන් එක එකතු වෙන හදනවා ඔතොපිනෝන් කියලා සංයෝග ඔතොපිනෝන් මේ ඔතොපිනෝන් කියලා සංයෝගය තමයි මේ දුරු පැහැට හේතු වෙන්නේ මේක උත්තේජනය කරන එන්සයිම එකකට අපි කියනවා පොලිෆිනෝල් ඔක්සිඩේස් සයිමිය දුරුවීමකදී දකින්න පුළුවන් වෙන්නේ නැතවරක් මතක කරන පොලිෆිනෝලික සංයෝග ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා මේ ප්‍රතික්‍රියාව උපේතනය කරන එන්සයිමයක් එන්සයිම එක තමයි පොලිෆිනෝල් ඔක්සිඩේස් හැදෙන දුරුවහ සංයෝගය තමයි ඔතන මෙන්න මේ ක්‍රියාවලිය තමයි කියන්නේ එන්සයිමීය දුරුවීමක් කියලා නැත්නම් සම්ලෝම කාර්ක බීපීමක් කියලා කියනවා දහයක් විතර අපිට ගන්න පුළුවන් ඇපල් කපුවාම ඇපල් වල මතු කෙර ප්‍රශ්නය දුරුවහ වෙන්නේ ඒ එන්සයිමීය නොවන ප්‍රතික්‍රියාව සයින් සහභාගීත්වයක් නැහැ මේ දුරුපෑවීමට මේක අපිට කොටස් දෙකකට බෙදා ගන්න මේලාර් ප්‍රතික්‍රියාව සහ කැරමලීකරණය කියලා. දැන් මුලින්ම කතා කරමු මේලාර් ප්‍රතික්‍රියාව කියන්නේ මේලාර් ප්‍රතික්‍රියාව කියන්නේ C සහ amino amin C සහ amino amin ප්‍රතික්‍රියාව කියලා C amino amin සංකීර්ණයක් සාධන මෙන්න මේ සංකීර්ණය තමයි දුරුවීමේ සංයෝගයක්. ඉතින් මේ මෙලාර් ප්‍රතික්‍රියාවේදී නම් සෑදෙන මේ දුරුවීමේ සංයෝගය. අතන මෙතන C කියලා අපි ගොඩක් කරලා හඳුන්වන්නේ. සියාරක C, සහරක C සහ මයිනෝ මොකයි නේද ආයත වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ගත්තොත් කේක් වල මතු පිට පෘෂ්ඨයේ දුරුවීමක් කියලා. දැන් බනිස් වල මතු පිට දුරුවීමක් තියෙනවා. සහ පාන් ගෙඩියක උඩ කොටසේ දුරුවීමක් තියෙන මේ ක්‍රියාවලියට හේතු වෙන්නේ මෙලාර් ප්‍රතික්‍රියාව. මේ සංයෝගය ගොඩක් වෙලා පිටික ආහාරයක් වෙනවා සාමාන්‍යයෙන් අපි නොදන්නා කාරණයක් නිසා අපි නිතරම ආහාරයට ගන්න දෙයක් නමුත් ඒක පිටික ආහාරයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් කැරමලීකරණය කියන කොටස. කැරමලීකරණයේදී වෙන්නේ තනි සුක්‍රෝස් අපි සලකනවා. සුක්‍රෝස් කැරමල් පුඩින් කියලා කියන්නේ කැරමල් පුඩින් එක පුඩින් සීනිය කුණු කරලා වක්කරන එකක් විතරක්. ඉතින් මෙතනදී සුක්‍රෝස් ආම්ලික තත්වයක් නැත්නම් විචලන තත්ත්ව විචලන තත්ත්ව කියලා කියන්නේ සුක්‍රෝස් වලින් ජලය ඉවත් කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය සුක්‍රෝස් කැරමලීකරණයකට ලක් වෙනවා. ඉතින් මේ කැරමලීකරණයදී වෙන ක්‍රියාවලියකට මේ ආරම්භයේ සුක්‍රෝස් වලින් ජලාණු පිටවීම නිසා නැත්නම් විචලනයකට ලක් වීම නිසා හැදෙන සංයෝගයක් මේකට අපි කියනවා කැරමලාන කියලා. කැරමලාන තවදුරටත් වත් කරනකොට එහෙනම් විචලනය වෙනකොට කැරමලීන් බවට පත් වෙනවා. මෙයා තමයි අන්වන් දුරු පහත සංයෝගයක් කියලා අපි සලකන්නේ. මේකේ අවසාන ඵලය වෙන්නේ හිමුන් කියන සංයෝගය. ඉතින් මෙන්න මේ ටික තමයි අපි කතා කරන්නේ එන්සයිමිය නොවන දුරු වීමේ